Bonnata nati nisa minisun ata watura hirihara vindinawa megamun nitara rata karawana mage hitawatune mitura senagamata denu mana bimata watura Thank you.
කියන්නකො මොකද ගැටලු ගමට තියෙන අනේ මහත්තයා දැන් අපිට අවුරුදු 30ක් 40ක් විතර මේ ගමන හදපු දා ඉඳලා අපිට වතුර බින්දුවක්වත් නැහැනේ දැන් අපි මේ කොච්චර දුක් විඳන ළමයින්ට ඉස්කෝලේ යන්න වතුර ටිකක් නැතුව මේ රැට උයා ගන්න තමයි වතුර කලේ අර යන්නේ මේක දැන් ගෙවල් පවුල් 80ක් විතර ඉන්නවා මේ අපේ ගමේ ඒ මිනිස්සු කිසිම කෙනෙකුට වතුර ටිකක් නැහැ අර ලිදකින් මේක මහත්තයා ගෙදර ලිදකින් තමයි වතුර චුට්ට චුට්ට පෙරංගාගෙන තමයි අපි අර යන්නේ අපි දරුවොන්ට කණ්ඩ බොණ්ඩ නාණ්ඩ දැන් මෙච්චර කාලේ මේ රජේ පාලකයෝ ඉන්නවා මේකට එනවා ඇවිල්ලා අපේ ඡන්දේ කතරේ ගහගත්තා ඡන්දේ අරයි යනවා වතුර ටිකක් මේ ගමට දෙන්නනේ ප්‍රේමදාස මහත්තයා ඉන්නකොට තමයි මේ ගමේ ගෙවල් ටික අපි මේ දුප්පත් අපිට දුන්නේ වතුර ටිකක් දෙන්න පාරක් හදාගන්න කොච්චර මේ ගමේ මිනිස්සු ඉල්ලීම් කරනවාද නමුත් ඒ කිසිම රජ කෙනෙක් ඇවිල්ලා බලලා යනවා මිසක් වතුර බෙදක් දෙන්නේ නැහැ අපිට එහෙනම් අපිට කොහොම හරි මේ පවුල් 80ක් විතර ජීවත් වෙන අපිට වතුර ටිකක් අරන් දෙන්න කියලා තමයි අපි මේ ඉල්ලන්නේ මේ බලන්න අපි කලගිරියක් අරන් මේ වයසට යන අපිට බොන්න වතුර කල බොන්න වතුරයක් ගන්න අපිට වතුර ටිකක් ගන්න තනක් කරි ගස්සලා දෙන්නකෝ අපිට මේ කියන්නේ කොච්චර මිනිස්සු දැන් මේ රෑ වෙනකොට වැඩ කරලා උදේ ඉඳලා වැඩ කරලා තමයි මේ ඇවිල්ලා මේ වතුර ටික අදින්නේ මේ කොහෙද මේ මේ අපි සේනාගම නාවුලන් සේනාගම කියලා මේක ප්‍රේමදාස මහත්තයා තමයි මේ ගෙවල් ටික අපිට හදලා ඒ රජයේ කාලේ දීපු දා ඉඳලා රජයේ මැතිඑමතිලා ඉන්නවා මේකට එනවා බලනවා වාහනවලි යනවා එනවා රැසින් තියනවා අපිට වතුර ටික කරි ගස්සලා දෙන්නකෝ අපිට වතුර ටික කරි ගස්සලා දෙන්න තමයි මේ දුප්පත් අපිට කියන්නේ මොකද්ද ගැටලුව අපේ වතුර නැහැ අපේ වතුර බොන්න වතුර නැහැ වෙන වෙන ගෙවල් වල වෙන දේවල් වලට වතුර නැහැ බොන්න දැන් අවුරුදු 30ක් විතර අපි වතුර නැතු බොහොම අමාරුවෙන් දුක් විඳලා වතුර ටික හොයාගන්නේ ටැප්පරක් හදලා දුන්නා ටැප්පරක් දැන් අවුරුදු 10ක් කැඩිලා බොන්න වතුර ටික නැහැ හොදාගන්න වතුර ටිකක් නැහැ දැන් හරි දුකෙන් මේ කාලේ ගත කරගන්න වතුර ටිකක් නැහැ ගමට පහලින් ගඟ වේලියාය තියෙනවා උදාවතට වතුර නැහැනේ ඉතින් කී දෙනෙකුගෙන් අපි මේ වතුර ප්‍රශ්නේ විසඳලා නිල්ලුවා දිල්ලුවාද අපි ගැන කිසිම සානුකම්පිත මිනිසෙක් අපිට උදව් කරන්නේ නැහැ ඉතින් මං කියන්නේ ඔබතුමාලවත් ඇවිල්ලා මේ ගමට අපිට උදව්වක් කරලා දෙන්න බැරිද අපි ඉල්ලන්නේ අපිට මේ සස්සා එක අපිට පාර හදලා දීලා මේ වතුර ටික හදලා දෙන්න කියන්නේ ඔය ඉන්න නිලධාරි බලධාරි මැති ඇමතිවරුන්ට හැබැයි එන්නපා කියන්න සංදයක් කාලේ එච්චරයි අපි කියන්නේ මහත්තයෝ දැන් පහට නාන්න ගියේ දැන් 6යි මේ මහගංගෙන් තමයි මේ නාගෙන එන්නේ අපිට නාන්න වතුර ටිකක් නැහැ බොන්න වතුර ටිකක් නැහැ ඇත්තටම ඉතින් මේ බලධාරි හැමෝම මිනිස්සුම මේකට එනවා යනවා කතර ගහ ගන්නවා විතරයි කිසිම දෙයක් කරලා දෙන්නේ අපිට මේ දුක මේ මහත්තයාට තේරෙනවා නම් අපිට මේ වතුර ටිකක් දැන් ළමයින්ට මේ වතුර ටික නැහැ දැන් ඉතින් මේ පයින් බයිසිකල් තමයි මේ පොඩි ළමයි අරගෙන එන්නේ ඔබ මේ දකින්නේ මාතලේ දිස්ත්‍රික්කයේ නාවුල ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ සේනාගම කියන ආදර්ශ ගම්මානයේ දර්ශන සේනාගම ආදර්ශ ගම්මානයේ 1981 ආර් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ උදාගම් සංකල්පය යටතේ ඇති කරපු ගම්මානයක් එදා ඉඳලා මේ වෙනකල් මේ ගම්මානයට කිසිම යටිතල පහසුකමක් කියන එකක් නැහැ මේ ගම වටේටම කාපට දාපු පාරවත් ගම මැදින් අඹර හන්දියේ ඉඳලා මාතලේට යන්න කිලෝමීටර් 20කින් විතර යන්න පුළුවන් කෙටි පාරක් තියදී ඒකේ වලවල වල වැටි වැටි මේ මිනිස්සු යනවා කිසි කෙනෙක් මේක දිහා බලන්නේ ගමට එහා පැත්තෙන් මෙහා පැත්තෙන් හැමතැනම කාපට් පාරවල් තියෙනවා ඒ පළවෙනි ගැටලුව දෙවෙනි ගැටලුව තමයි මේ පානීය ජල ගැටලුව අඹර සේනාගම ගම වටේටම අඹංගක ගලාගෙන යනවා නමුත් අඹංගකේ වතුර අපිට බොන්න ක්‍රමයක් නැහැ ගන්න ක්‍රමයක් නැහැ කිලෝමීටරයක් විතර ඈතින් ගංගාව තියෙන්නේ අඹංගක තියෙන්නේ එතෙන්ද ගිහිල්ලා එනකොට මේ මිනිස්සුන්ට එහෙම වතුර සපයා ගැනීමටවත් වෙලාවක් නැහැ මොකද මේ ගම්මානේ ඉන්න සියලුම දෙනාම කුඹුරු ගොවිතැන් කරලා මේ ලංකාවටම එළවලු සපයන අඹන වෙල්ලෑයේ ගොවිතැන් කරන ජනතාව තමයි මේ ගමේ ජීවත් වෙන්නේ ඒ මිනිස්සු දෙපාන්දර පහමාර 6 වෙනකොට හැම කෙනෙක්ම කුඹුරට ගියපම ආපහු හන්දාවටත් එන්නේ පහමාරට 6ට විතර දැන් ඔය ඒ එනකොට උදේ ගිහිල්ලා අඹංගගෙන් නාගෙන එනවා ගෙදර එනකොට පොඩි උන්ට බොණ්ඩ වතුර ටිකක් දෙන්න නැහැ ඒ ගැටලුවට මේ අපේ ගම්මානයේ සියලුම කාන්තාවන් මුහුණ දෙන ප්‍රශ්නයක් වෙලා තියෙනවා අපි නොඑක්වර නොඑක් දෙනාගෙන් ඉල්ලීම් කරලා තියෙනවා නමුත් අපිට නිසිසුඳ මන්නේ මෙතනද කිලෝමීටරක් එහා පැත්තෙන් ආන්දාවල වසනේ ග්‍රාම නිලධාරි වසනේ කෙලවරට යන කල් විශාල මාතලේ කියලා ජල ව්‍යාපෘතියක් තියෙනවා ඒක ඇවිල්ලා තියෙනවා එතනින් මෙහාට ඒක දික් කරලා නැහැ ඒක එක ගැටලුවක්
එහා පැත්තේ අමංගගෙන් එහා පැත්තේ නාවුළු ප්‍රාදේශීය සභාව මගින් දියත් කරන ජල ව්‍යාපෘතියක් තියෙනවා. ඒක එතන මේ කිලෝමීටරක් එහා පැත්තේ පටන් ගන්න ජල ව්‍යාපෘතිය කිලෝමීටර 10ක් අතර හැලඹ ගහවත්ත දක්වා ඒක මේ දිවන ජල මාර්ගයක්. නමුත් ඒක පොඩ්ඩක් හරවන්න මේ මිනිස්සුන් රෝමනාවක් නෑ. විමසන කොට කියන්නේ ප්‍රාදේශීය සභාවෙන් අහනකොට කියන්නේ මේක ඉස්සර තිබ්බ ජල ව්‍යාපෘතියක් ඒක මෙහෙ ඉඳලා ගෙනියනවා. හැබැයි ඉතින් අපිත් පිළිගන්නවා ඒක එහෙම වෙන්න ඇති. නමුත් මේ කිලෝමීටරයක් මහට බට දෙයක් දාලා දෙන්න බැරිද? එහෙම වුණොත් මේ මිනිස්සුන්ගේ කොයිතරම් සාරයක්. මේ මගේ ළිඳේ අඩි 9ක් 10ක් විතර තනිකර හුණු ගල විදලා තමයි බොහොම අමාරුවෙන් මේ වතුර ටික තියෙන්නේ. තවන් අඩි 3ක් විතර තියෙන. හැමදාම හන්දාට ඇවිල්ලා ගවන් ගෑනු කට්ටිය අනේ අපිට වතුර ටිකක් දෙන්න කියනකොට බලාගෙන ඉන්න බෑනේ. ඒ නිසා බාල්දි වලින් ඇදලා අපි ඔය මට ඒ ළිඳට බහින්නත් බෑ. අපේ එක්කෙනෙක් ඔය බැහැලා පුරවලා දෙනවා අඩි පෙරංගාලා වතුර ටිකක් දෙන්නේ. ඉතින් අපි කියන්නේ මේ මෙතන ඉස්සරහා තියෙන නළලෙන්දක් ගමටම වතුර දෙන්න පුළුවන්. මේක කාලයක් තිස්සේ කැඩිලා ප්‍රාදේශීය සභාවට කිව්වට හැදුවේ නෑ. දැන් කියනකොට කියනවා අවුරුදු ගානක ගෙවීම් කරන්න තියනවලු. මේ එදා වේලා හරි හම්බ කරගන්න මිනිස්සු කොහොමද ඒ වගේ මුදලක් ගෙවන්නේ? ප්‍රාදේශීය සභාවට මම යෝජනා කරා ගරු සභාපතිතුමනි ඔයක හොඳින් අහගන්න. ඔබතුමාට පුළුවන්, ඔබතුමා ගංගෙමේ අය හොඳ ජල ව්‍යාපෘතියක් කරලා තියෙනවනේ. ගංගෙමේ අය ඔය ප්‍රාදේශීය සභාව නිමල් බණ්ඩාර මන්ත්‍රීතුමා තමයි මැදිහත් වෙලා ඒක කරේ මම හොඳටම දන්නවා. ඒ වගේ මෙතන නල්ලෙන්දට මෝටරයක් විදුලි මෝටරයක් දාලා උඩින් ටැංකියක් බැඳලා දුන්නනම් ආය වෙන ජල ව්‍යාපෘති මොනවත් ඕනේ නැ මේකේ මිනිසුන්ට දෙන්න පුළුවන්. ඒ නිසා හොඳින් අහගන්න ගරු සභාපතිතුමනි ඔබතුමා අපි හොඳින් දන්නවා. ඔබතුමා හොඳ සමාජශීලී පුද්ගලෙක්. ඔබතුමා ඇත්තටම දුප්පතාගේ දුක හඳුනන කෙනෙක් කියලා අපි හිතේ තියාගෙන ඉන්න. ඔබතුමාට අපි ඔක් කරනවා පුළුවන් නම් මෙන්න මේක තමයි ඔබේ හොඳම සමාජ සේවය. අනික මේකම දිහා බලන්නේ හැම දේශපාලඥයෙක්ම කොළපාට කණ්ණාඩියක් දාලා බලන නිසාම තමයි මේ ගමේ සංවර්ධනය යන හිටලා තියෙන්නේ. දැන්වත් කොළපාට කණ්ණාඩිය ගලවන්න මේ ගමේ ඉන්න 80%ක්ම එක්සත් ජාතික පාක්ෂිකයෝ නෙවෙයි. මේ පොදු පෙරුණ ආණ්ඩුව වාමාංශික ආණ්ඩු බිහිකරන්න දරදී අද මිනිස්සු පවුල් කීපයදන්ට එක්සත් ජාතික පාක්ෂිකය වශයෙන් කටයුතු කරන්නේ. අනෙක් සියලු දෙනාම ඔය ගරු සභාපතිතුමාගේ ප්‍රාදේශීය සභාව බලගන්නන්නට ඡන්ද දීපු කට්ටිය කියලා මම අනිවාර්යයෙන්ම සඳහන් කරනවා. ඒ නිසා මේ බලධාරීන් මේක ගැන ඇස් ඇරලා බලලා අපිට සහනයක් ලබා දෙන්න. පළවෙනි කාරණය පානීය ජල ව්‍යාපෘතිය යළි සකස් කරලා අපිට අවස්ථාව ලබා දෙන්න. අර කන්ද උඩ ළිඳක් ගැහුවා ප්‍රාදේශීය සභාව වියදම් කරා තමයි. නමුත් ඒකේ වතුර නැහැ. වතුර ගන්න බෑ. වතුර ගන්න ක්‍රමයක් නැහැ. ගන්න විදිහක් නැහැ කියන්නේ ඒකේ වතුර නැහැ. මේ නළලින්ද ක්‍රියාත්මක කරන්න කියලා මම ඒ දවස්වල ගරු සභාපතිතුමාට කිව්වා. මේ වෙලාවේ අපි ඉල්ලා හිටින්නේ මොකක් හරි කරලා එක්කෝ විශාල මාතලේ ජල ව්‍යාපෘතිය කිලෝමීටරයක් දික් කරන්න මෙහාට. එහෙම නැත්නම් ප්‍රාදේශීය සභාවෙන් අඹංගගේ ජල ව්‍යාපෘතිය මෙහාට කිලෝමීටරයක් දික් කරන්න. ඔය පොඩි වැඩක් තියෙන කරන්න පින් සිද්ධ වෙනවා. මේ මිනිස්සුන්ගේ දුක බලලා ඔබතුමන්ලා ක්‍රියාත්මක වෙන්න කියලා නිසි බලධාරීන් ඉල්ලනවා. සමටම තෙරුවන් සරණයි. මෙවැනි වීඩියෝ ඔබට දිනපතා නැරඹීමට අවශ්‍ය නම් ඔබේ ජංගම දුරකථනයට මෙවැනි වීඩියෝ නිතර ගෙනවා ගැනීමට අවශ්‍ය නම් උඩරට නිවුස් අපේ YouTube නාලිකාවේ දකුණු පසින් තියෙන subscribe button එක ඔබලා බෙල් සලකුණ සක්‍රිය කරගත්තාම ඔබට ඒ අවස්ථාව උදා වෙනවා. එහෙනම් මතක ඇතුව මේ වීඩියෝ නරඹලා අවසානයේ subscribe button එක ඔබලා බෙල් සලකුණ ඔබලා like කරලා යන්න. ආයෙ දවසක හමු වෙමු මෙවැනි වීඩියෝකින්. මම හින්දි කරුණ කුමාර.